ආයුබෝ වේවා. මේ උදාවන්නාව නා වසර ඔබේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, ඔබේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන, නිදුක් නිරෝගීමත් යහපත් කාල පරිච්ඡේදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් හිටියා ගොඩ දෙනෙක් කතා කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා. මේ සිංහල අවුරුද්දාවත් එක්ක මේ සිංහල අවුරුද්දා වෙන දවසේ ඉඳලා ලබන වසර සිංහල අවුරුද්ද උදාව දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබේ ලග්නයට කොහොම වේවිද කියලා කතා කරන කියලා. ඒ වගේම මේ වසර තුළ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් යොමුනා මේ සිංහල අවුරුදු නැකත් සම්බන්ධ කාරණා තුළ විශේෂ වශයෙන්ම ජ්‍යොතිෂ්‍යවේදීන් පරස්පරම තරන්ද ඔවුන් සමග යම්කිසි ආකාරයෙන් ගැටලු ඇති වෙන්න, ගැටුම් ඇති කරගන්න පවා මතභේද වලට තුරුදුන්නු කාරණා සිද්ධ වුණා. ඉතින් ඒක තුළ ගොඩක් මේ යම්කිසි අපේ සංස්කෘතිය තුළ කටයුතු කරන ඒ සිංහල අවුරුදු නැකත් කාලයක් තිස්සේ නිවැරදිව කරගෙන ආපු අයට ප්‍රශ්න ගැටලු මතුවුණා. ගොඩක් අය මට මැසේජ් කළා මොකද ඔබතුමා කියන්නේ කියලා. ඒ ඇත්තටම වෙන කිසිම තර්කයක් නැහැ. මේ දේ තුළ අර සමහරු කියන නෑ ඕක මොන නැකත කරත් අපි හරි විදිහට මනස තුළ හරියට විශ්වාසයෙන් කටයුතු කළොත් ඕක දේ සාර්ථක වෙයි කියලා. ඒ දේත් වරදක් නැහැ කියන දේ. නමුත් අපි මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය මේ සිංහල අවුරුද්ද සූර්ය මංගල්‍යය සමරන්නේ. ඉතින් සූර්ය මංගල්‍යය කිව්ව ගාම සූර්ය සූර්ය වන්දනාව සූර්ය මංගල්‍ය සමරන්න සූර්ය නැති රැයකට වඩා මම දක්වන කාරණා සාමම යම්කිසි ආකාරයක පරිශීලන කරපු පොතපත ඒ හැම දෙය ගැන මම පොඩ්ඩක් හෙව්වා. ඒ හෙවුණු හැම කාරණාවක් තුළම ඒ දවල් කාලයේ සමරන්න පුළුවන් උදෑසන සම ඒ දේ කරන්න පුළුවන් නැකත් කටයුතු අතිශයම යහපත්. ඉතින් තර්කයක් නෑ ඒ සම්බන්ධ කාරණා තුළ. එනිසා ඔබ මංගෙන් වචනයක් බලාපොරොත්තු වෙනා මට කියන්න තියෙන්නේ මේ උදෑසන නැකත් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වෙනවා නම් වඩා යහපත් කියලා. ඒ වගේම මම ඔබට වීඩියෝ අවසානයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරන ඒ තත්වයන් ඒ වෙලාවල් තුළ කරන ආකාරය ගැන පිළියම් පිළිවෙත් එක්ක. ඒ නිසා රැඳිලා ඉන්න මේ වැඩසටහන තුළ අපි පියවරෙන් පියවර කතා කරගෙන යමු. මේ තත්වයන් තුළ මේ වසර මොන දේ වුණත් මොන තත්වය තුළ වුණත් ඔබට ගොඩ යන්න ක්‍රමය අපි කතා කරමු. කලබල වෙන්න එපා කිසිම දෙයකට. ඔබගේ තත්ත්වයන් තුළ කටයුතු කරන් යන්න. ඉතින් මේක පොදු පලාපලකතනයක. ඒක නිසා මේ දැන් පොදුවේ ගත්තොත් එක ලග්න ගත්තොත් බිලියන ගාණක් කියනකොට හැමෝටම මේ විදිහට වෙනවද? නෑ. ඔබේ පුද්ගලික සරණ තුළ දෙන පිහිටීම් අනුක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඒව හරියාකාරව කළොත් ඔබට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ කියන ධනාත්මක දේවල් යහපත් දේවල් අත්පත් කරගන්නත් අයහපත් දේවල් මිදීම ලබන්නත් හැකියාව පවතිනවා. ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් දසාවන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්කෝ ඒ රාශක තත්ත්වයන් ඒ හැමදේම මගහැරවන ජීවිතය ජය ගන්න පුළුවන්. ඔබට මේක විශ්වාස නැත්තම් ගිහින් මගේ පහුගිය වීඩියෝල කමෙන්ට්ස් බලන්න. ගොඩක් අය සාක්ෂි දරලා තියෙනවා ජීවිතේ නරකයි කිව්වා වෙලා බලද්දි හොඳම නැති කාලයක් කිව්වත් මේ කාල සීමා තුළ මේ පිළියම් පිළිවෙත් තුළ ජීවිතේ හිතාගන්න බැරි ජීවිතේ හොඳම කාලයක් සාර්ථකත්වයෙන් ගොඩනගන කාලයක් කරගත් හැටි ඔවුන් සාක්ෂි දරලා තියෙ මේ හැමෝම. ඒ නිසා ඔබත් සාක්ෂි නොදරුවට කමන්නේ මේ කියන දේ අහලා ඔබ ජීවිතේ ගොඩ යන අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි වියුත්. ඒකයි මගේ එකම ආරම්භක. මං කිසිම ආකාරයකින් හොඳට මතක තියාගන්න ඔබේ මුදල් අය කර හෝ නොකර ඔබ මම කවදාකවත් කේන්සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් මේක සඳහන් කරන්නේ නැහැ. මේ channel එකේ නම්බර් එක නම් ඇති. ඒ හැර වෙන කිසිම දෙයක් නැහැ. ඒකෙන්ද මාව ඔබට සම්බන්ධ කරන්න විදියක් නැහැ. කවුරු හරි මගේ නමින් කතා කරනවා නම් ඒ මම නෙමෙයි. ඒක නිසා බොරුවට මුදල් නාස්ති කරගන්න එපා. මං ඒ විච්ච සිද්ධිය ගැන ඔබට මුලින් කිව්වා. පහුගෙවට සරහන් තුළ හැම වෙලෙම කියන අවශ්‍ය නැහැ. ඒ නිසා මං කියලා රැවටලා ඒ වගේ දේවල් අපරාධය ඔබේ මුදල් නාස්ති කරගන්න එපා. මට ඕනේ මේ ජීවිතේ මුදල් හම්බ කරන්නත් ව්‍යාපාරයක් කරන්නත් මේ ජ්‍යොතිෂ්‍ය තුළ මං දන්න කාරණා තුළ මේ කියන ක්‍රමවේදයන් තුළ ජීවිතේ ඔබ ගොඩ යන්න ඔබ අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි විය යුත්තේ. පුද්ගලයන් සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. කොහෙත්ම ඔබට පුළුවන් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව තමන්ට හැකි පරිමාණයෙන් සමහර විදේශගතලා ඉන්නට සමහර දේවල් කරන්න අමාරුයි. කරන්න පුළුවන් විදිහට තමන්ට කරන්න පුළුවන් අවම වශයෙන් භාවනාවක් හරි තුළින් මේ ජීවිතය ජය ගන්න ඔබ උත්සාහ කරන්න ඔබට දිනන්න පුළුවන්. කොහෙත්ම කලබල විය යුතු නැහැ. අපි එහෙනම් බලමු කොහොමද මේ උදාවන සිංහල අවුරුද්ද 2024 අප්‍රේල් 14 ඉඳලා 2025 අප්‍රේල් 13 ඉඳලා දක්වා කාල සීමාව තුළ ඔබේ ලග්නයට හැසිරීම කොහොම වේවිද, කොහොම වුණත් අපි කොහොමද ජීවිතේ දිනන්නේ මේ වසර තුළ කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ නම්වන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහයව ධනු ලග්නය. ඉතින් ධනු ලග්නයේ මේ නියයබුවන්. ඉතින් මේ සුවිශේෂී 2024 සිංහල අවුරුදු උදාවත් එක්ක උදා වෙන නව වසර, ඒ කියන්නේ 2024 අප්‍රේල් මාසේ 14 වෙනිදා ඉඳලා
2025 අප්‍රේල් මාසේ 13 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය ගුරු හිමි ධනු ලග්න හිමියන්ට කොහොම වේවිද කොහොම හැසිරෙවිද මේ කාල පරිච්ඡේදය කියලා කතා කරන්නයි යන්නේ. ඉතින් මුලින්ම කතා කරත් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා රවි ග්‍රහයා සමග රාජ්‍යකාරක රවි ග්‍රහයා සමග සංයෝග වෙමින් ඔබගේ පස්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉතින් තමයි මේ වසර නව වසර සිංහල අවුරුදු උදාවීම සිදුවන්නේ. නමුත් දින කීපයක් ගතදී මේ පළඳ දෙවෙනිද වෙද්දී ගුරු ග්‍රහයා ඔබගේ ලග්නාධිපති ඔබගේ 6 වෙනි භාවයට ගමන් කරනවා. ඒ වගේම මේ ශනි කුජ ඔබගේ 3 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා අඟහරු ග්‍රහයයි සෙනසුරු ග්‍රහයයි. ඉතින් ඒ වගේම උච්ච සිකුරු දික්බලව ඔබගේ 11 වෙනි අධිපතිය මාළවී යෝගය උදා කරමින් නීච වංග බුද සමග සහ රාහු සමග සංයෝගෙමින් ඔන්න ඔබගේ 4 වෙනි භාවයේ තැන්පත් වෙමින් අමුතු වාසනාවක් ගැනද අපි දීර්ඝ වශයෙන් කතා කරමු මේක. ඒ වගේම චන්ද්‍රයා 7 වෙනි භාවයේ ඉඳන් ඔන්න වසර ආරම්භ වෙද්දී කේතු ග්‍රහය ඔබගේ 10 වෙනි භාවයේ තුල ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ සුවිශේෂී වූ ග්‍රහ පීඨීම ධනු ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරමු. ඉතින් කාලාර්ථයක් තිස්සේ වසර ගානක් වසර 8ක් විතර ඒ රාශියකින් පීඩා විඳලා ඔන්න 2023 වසරේ මැද භාගයෙන් පස්සේ ඒ රාශියේ අවසන් කරමින් ටිකක් පීඩාකාරී තත්ත්වය තරමක් දුරට පහව යමින් නමුත් ඒක ඒ පීඩාකාරී තත්ත්වය පහව වුණා කියලා ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ඒ තරම් පීඩාකාරී තත්ත්වයක් ගෙවලා ඉතින් එකපාරම නැගිහිටීමක් බලාපොරොත්තු වෙන්න බෑනේ. වසර 8ක විතර ඒ රාශියක් ගෙවලා මාස 6න් ඇතින් සියල්ල හරියන්නේ නැහැ. අනේ එහෙම තත්ත්වයක් තුළ සුබ වුණත් අර පියවරෙන් පියවර ඉදිරියට ආව මිස ධනු ලග්න හිමියන්ට ලොකු මහා පරිමාණයේ නැගිහිටීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැගිහිටීම බලාපොරොත්තු වුණේ අපි 2024 වසරෙන් පස්සේ. ඉතින් ඔන්න ඒ තත්ත්වයක් එක්ක මාළවී කියන පංචමහා පුරුෂ යෝගණ එකක් ඔබට මේ කාල සීමා තුළ දෙන ඒ වාසනාවන්ත යෝග්‍ය මේ කාල පරිච්ඡේද තුළ ඉතින් ධන ලාභ සුපෝගභෝගී ධන සම්පත් ලැබෙනවා කියලා තමයි සාමාන්‍ය ජ්‍යොතිෂය සලකන්නේ. ඉතින් ඒ වගේම විදේශ ගමන් ගැන බලාපොරොත්තු ඇති කරගත හැකි කාල පරිච්ඡේදයක්. ඔය හැමදේම කතා කරද්දී මේ ආර්ථිකයේ ධනයට එහෙමත් නැත්නම් ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාරවලට කොහොම වෙවි ධනු ලග්න හිමියන්ට. ඉතින් විශේෂයෙන්ම රැකියා ව්‍යාපාර තුළ යම්කිසි සාර්ථකත්වයක් යම්කිසි ඉදිරියට යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය තමයි මේ සිංහල අවුරුද්දත් එක්ක ධනු ලග්නෙට උදා වෙන්නේ. මොකද මේ කාල පරිච්ඡේදය තුළ ධනු ලග්න හිමියෝ සම්බන්ධ කාරණාද විශේෂයෙන්ම රැකියා කරන ස්ථානය තුළ ධනු ලග්න හිමියන්ගේ කැපී පෙනෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් ඔබ කරන කටයුතු ඔබගේ ක්‍රියාකලාප අර අනිත් අයගේ යම්කිසි ආකාරයකින් ආකර්ෂණය දිනා ගන්න සමත් වෙනවා. හැබැයි මේ දේ හොඳට මත තියන්න ධනු ලග්න හිමියට අර ඒ රාශියේ ඉවරණත් ගොඩ එන්න ටිකක් ප්‍රමාද වෙන ප්‍රධාන හේතුවක් උනේ ඔබ තුල යම්කිසි ආකාරයකින් ක්‍රියාත්මක වීමේදී පොඩි කම්මැලිකමක් තිබ්බා. යම්කිසි ආකාරයකින් ඔබ ටිකක් මේ ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කළේ නැහැ. ඔන්න ඔයගේ තත්ත්වයන් නිසා තරමද්දුරට ඔබ පොඩක් පසුබැස්සා. හැමදේම කල් දාන ස්වභාවය. ඒක තදරම තිබ්බා. හැබැයි ඒක මේ කාල පරිච්ඡේදයටත් ක්‍රියාත්මක වෙනවා. වාසනාව ඔබට තියෙනවා. එහෙනම් ඒ වාසනාව පාදා ගැනීම ඔබ සතු වගකීමක් කියන එක හොඳට මතක තියාගන්න. මොකද ඒ තත්ත්වය වෙනස් කරගත්තේ නැත්තම් ඔබට මේ තියෙන තත් දැන් අපි කිව්වා දැන් ඔය ඔබ කරන කටයුතු රැකියා ස්ථානය තුළ යම්කිසි ආකාරයකින් අර ආකර්ෂණයට ලක් වෙනවා. ඒ කියන්නේ අනිත් අයගේ අවධානය යොමු වෙනවා කියලා. ඒ යොමු වීම තුළ ඒක ඒ වාසනාව තුළ එන දෙයක්. හැබැයි ඒ දේ පවත්වාගෙන යන්න ඔබ යම්කිසි ආකාරයේ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කර යුතුම කාල පරිච්ඡේදයක් මේ කාලේ. එතකොට මේ කාලේ අර ඔබ යම්කිසි උත්සාහයකින් තොරව කම්මැලිකම් කටයුතු කරොත් අර తాවකාලිකත්ව වාසනාවෙන් ලැබෙන දේ ඔබට පවත්තන් යන්න අපොහසත් වෙනවා කියන තමා කියන්නේ. ඉතින් ඇත්තම ගත්තොත් වාසනාවන්ත කාලය වාසනාව පාදා ගන්න නම් ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කර යුතුමයි මේ කාලේ. ඒ වගේම සැලසුම් හදනවා, සැලසුම් කරනවා, ඉලක්කයක් ගන්නවා, මම මෙහෙම කරනවා මේ වසරේ. මොකද හේතුව මේ කාලේ හොඳ අයිඩියාස් අදහස් ඔබේ ඔළුවට එන කාලය. නිවැරදි විදිහට සාර්ථක අන්දමේ අදහස් ඔබට මේ කාල සීමා තුළ සැලසුම් ඔළුවට එන කාලයක්. මොකද ඒ තරම්ම මේ කාලේ ඔබේ සිතුවිලි තුළ යම්කිසි යහපතක් තියෙන නමුත් සිතුවිලි ක්‍රියාත්මක කිරීම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔබ අපෝසත්. සැලසුම් කරන ආකාරයට වැඩේ කරන්න ගත්තාම ඒ තියෙන උනන්දු ආරම්භ කරන තරම් උනන්දුව පවත්තන් යදි නැතු යනවා. ඔන්න මගදි මම මෙහෙම ඉන්නවා, මේ දවස් මෙහෙම අතාරිනවා, මෙහෙම අරය කරයි, මෙයා කරයි, මං ඉන්නවා අද මොකද මෙහෙමයි මෙම කියලා අන් අයට පවර්ලා අන් අයට වගකීම් පවර්ලා වැඩේ වැරදුනහමත් තමන්ගේ වරද පිළිගන්නේ අනිත් අයට ඇඟිලි දික් කර කර ඉන්නවා. මේ කාල සීමා තුළ අන්නේ තත්ත්වය නම් හදාගන්න ධනු ලග්න හිමි. මොකද මේ වාසනාවන්ත කාල පරිච්ඡේදක උදාහරණ දෙන මේ වාසනාව
පාදාගත යුතුමයි මේ කාල සීමාව තුළ. ඒ වගේම අන්න මේක තමා තියෙන වටිනාම තැන. සුළුවෙන් හෝ දෙයක් කළොත් දැන් අර කරයි යද සුළුවෙන් හෝ දෙයක් කරොත් ටිකක් සැලකියයුතු විශාල ප්‍රමාණය සාර්ථකත්වයක් අත්කරගන්න ඔබට හැකියා පවතින. ඉතින් බලන්න ඒ වගේ දෙයක් තිදී එන මේ කාලය දැන් පහුගේ කාලේ ඔක්කොම පසු බෑලා තියෙද්දි ඔන්න එහෙම සුළුවෙන් දෙයක් කරපම ලොකු සාර්ථකද හම්බෙනවා. අපි තව තවත් දේවල් කළොත් ඔන්න ටිකක් ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කළොත් ඔබට ඉතාමත් ප්‍රබල පෙරලියක් ඇති කරගන්න පුළුවන් වසරක් කියන එක දැන් පැහැදිලි ඇති කියලා මං හිතනවා. ඒ නිසා මේ වෙලාවේ පුන පුනා කියනවා උත්සාහය උනන්දුව තමා මේ කාල සීම තුළ ක්‍රියාත්මක වීම තමයි වැදගත්ම වෙන්නේ. අනිත් එක තමා ඔබ මේ කාල සීම තුළ ජනප්‍රිය වෙන්න සුදු ආසාවක් ඔබ තුළ තියෙනවා. අර ඒ දේ උදෙසා පළක් නැති දේවල් පස්සේ යන්න අර අවශ්‍ය කරන කාරණා ඇත්තටම මේ කියන්නේ අත්‍යවශ්‍යම කාරණා ටික පැත්තකින් දාලා අර තේරුමක් නැති දේවල් පස්සේ දුවන්න වෙනවා. අන්න ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න හේතුව ඇත්තටම ජනප්‍රිය වෙන්න ඉදිරියට යන තියෙන පැතිකඩ තියෙද්දි ඔබ හොයන් යනවා අර නිකන් තේරුමක් නැති පැතිකඩවල්. ඒවට ගිහිල්ලා කාලය නාස්ති කරගන්නවා. එතකොට ඔබේ කටයුතු වලට බාධා වෙනවා. හැබැයිම ඔබට ඉදිරියට යන තියෙන පාරවල් ඇහිරෙනවා. ඊට පස්සේ අන්න උඩ බල ඉන්නවා කාලේ කකා ලෝකෙට බැන බැන අන්න ඔය වගේ තත්ත්වයක්. අන්න මේක මෙහෙම කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න එපා. ඇත්ත වශයෙන්ම ඔබ නැවතිලා ඔබ ගැන ටිකක් හිතලා බැලුවොත් මේ අලුත් අවුරුද්දේ පහුගිය කාල සීමා තුළ වුණ දේ නිමේද මේ මං කියන්නේ. එහෙනම් ඒ දේ මේ වසරෙත් වෙන්න දෙනවද? අන්න ඒක ඔබ හොඳට හිතලා ඔබ තීන්දුව තීරණයක් අරන් කටයුතු කරන්ද ඒ වෙනස්කම ඔබ තුළ ඇති කරගත්තොත් ඔබ යන තැන ඔබටවත් හිතාගන්න බැරි වෙවි. ඒකයි විය යුත්තේ. ඒකයි මට බැන්නත් කමන්නේ. මම කියන්න ඕන දේ හරියටම කිව්වේ, මූණටම කිව්වේ ඔබට. ඒ දේ ඔබ වෙනස් කරගත යුතුමයි. මොකද දැන් වසරක් විතර ඔබ නාස්ති කරගත්තා ඒ දේ වෙනස් නොකරගෙන. ඒක නිසා කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ ඔන්න අලුත් අදහස් ඔබේ ඔළුවට එනවා කියන හිතර කිව්වනේ. ඒ අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමට සාර්ථක වෙන්නත් පුළුවන් කියන්නේ. එහෙනම් ඔබ මේ රැකියාව තුළ යම්කිසි වෙනස්කම් කරන්න උත්සාහ කරන. ඒ වෙනස්කම් ඔන්න අනිත් අය යහපත් ලෙස දකින, විශේෂයෙන්ම මේ රැකියා ස්ථානය තුළ ඉන්න ඉහළ නිලධාරීන් ඒ ඔබ කරන වෙනස, ඔබේ වෙනස තරමක් දුරට මූලික අවධියේදී ඔවුන් නිතරම මේක ටිකක් ප්‍රතික්ෂේප කර තත්ත්වයක් පෙන්වුම් කරත් ඒ දේ නිවැරදි ලෙස දැක්කහම ඔවුන් ඒකට කැමති වෙනවා. අන්න ඒ දේ තුළ ඔබ ගැන ඔවුන් යහපත් ප්‍රතිරූපයක්, ඔබ නිකන් සොඳුරු දඩබ්බරයෙක් කියන එක, කියන්නේ ඔබ කරන ඒ සමහර දඩබ්බර ක්‍රියා පවා ඒ දේ තුළ මේ අලුත් විදිහට මේ රැකියාව තුළ සාර්ථකත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒ සාර්ථකත්වය හේතු කොටගෙන ඔන්න ඔබට ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළ උසස් වීම, වැටුප් වැඩිවීම, වගකීම් පැවරීම්, යම්කිසි ආකාරකින් තනතුරු ලාභ ඔන්න අත්කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වන්න. විශේෂ වශයෙන්ම මේ අගෝස්තු මාසයෙන් පස්සේ කාල පරිච්ඡේද තුළ ධනු ලග්න හිමියන්ට එළඹෙනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ ඒ ඔබ තුළ කැපී පෙනෙන දක්ෂතාවයන් සහ කුසලතාවයන් ක්‍රියා කලාප ඒකාකාරීව වෙනස් නොවන අන්දමින් තව තවත් වර්ධනය වෙන විදිහට වැඩ කරලා පෙනෙන හොඳ තත්ත්වයක් පෙන්නවා. අද හෙට වෙද්දි ඒ කම්මැලිකමට ඔන්න ඒක ආගත අතහැරලා හිටියා. එහෙම නෙමෙයි, අර කරන ඒකාකාරීව ඔබේ වැඩ කටයුතු උපරිමයෙන්ම කරන්න වග බලා ගන්නවා නම් හොඳයි. එහෙනම් අලුත් මුහුණුවරකින් ව්‍යාපාරයක් කරන, තියෙන ව්‍යාපාරය අලුත් මුහුණුවරකින් වෙනසක් කරන, නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න තවද වැඩි දිනෙන් නොකරන විදිහ ව්‍යාපාර කරලා ඒ දේ තුළ අධික ලාභ උපයන්න ඔන්න වාසනා ගුණය ඔබට පවතිනවා. මොකද මේ වෙලාවේ ඔබේ කතා බහ, ඔබේ කතා විලාසය ආකර්ෂණීයයි. ඒ වගේම ඔබ සමාජය තුළ කැපී පෙනෙන අර යම්කිසි ආකාරයෙන් තියෙන මොන දේ නැතත් අර ඔබට යම්කිසි ආකාරයකින් මිනිසුන් අතර ජනප්‍රියත්වය තියෙනවා. අන්න ඒ ජනප්‍රියත්වය යම්කිසි ආකාරකින් භාවිතා කරන නොදන්නාක තමයි ඔබට තියෙන ගැටලුව. ඒකට හේතුව ඔබ තියෙන ප්‍රවීණත්වයේ පෙනෙන තියෙන තැන්වලදී ඔබ පොඩ්ඩක් පස්සට යනවා. අන්න ඒ தත්ත්වය නම් වෙනස් කරගත යුතුම වෙනවා. මොකද ඒ தත්ත්වයන් තුළ ඔබ එහෙම කළොත් මේ වෙලාවේ ඔබේ ව්‍යාපාර තුළ යම්කිසි පෙරලියක්, ව්‍යාපාර මිනිසුන් අතරට වැඩි වැඩි යන தත්ත්වය, ඒව තුළ ලාභ ඉපීමේ හැකියාවක් පෙනුනවා. ඉතින් ඔබේ දින වෙනස තමයි ඔන්න දැන් අපි කියමුකෝ ඔබ දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා, සාමාන්‍ය පරිදි ව්‍යාපාරයේ කටයුතු කරගෙන යනවා. එතනින් එහාට යන්න දැනුමක් තියෙනවා, උමනා තියෙන හැකියාවක් තිබ්බට අන්න කොච්චර ව්‍යාපාරවල තියෙන ඉල්ලුම වැඩි වුණත් ඔබේ සුපුරුදු ත්වෙම ඉන්නවා. එතනින් එහාට ඉදිරියට යෑමක් ගැන යම්කිසි ආකාරයක උමනාවකුත් තියෙනවා, උනන්දුව කියන්නේ යම්කිසි ආකාරයක උනන්දුව නැතිකමක් තියෙන උමනාව සැලසුම් කිරීම ඉලක්ක තියෙනවා. නමුත් එතනින් එහා යෑමක් නැහැ. අන්න ඒ දේ
වෙනස් කරගන්න වගේ බලගන්න. මොකද ඔබට පුළුවන් මේ කාල සීමාව තුළ මේක උත්සාහයෙන් උනන්දු දිගටම කරන් ගියොත් ඔබ දිනනවා දිනනවාමයි. අනිත් පැත්තෙන් ගත්තාම තමා කෙරේ පොඩ අදිස්ථාක්ෂේරුවක් තියෙනවා. ඒ අදිස්ථාක්ෂේරුව හේතු කරගෙන අනිත් අයට ඇහුම්කන් නොදෙන තත්ත්වයක් තියෙනවා. අර කොච්චර තමන් වැරදි කියලා තමන් දන්නව, නමුත් පිළිගන්නේ නැහැ. කිව්ව ගාම කවුරු හරි වැරද්දා, ඔන්න ඒ වල්ලගෙන ඔවුන් එක රණ්ඩු සරුවල් කරන්න යනවා මේ කාලේ ධනු ලග්නෙමියෝ. ඉතින් මේ තත්ත්වයන් තුළ ඔබ ටිකක් වෙනස ඇති කරගන්න ඕන. අනිත් අය නම්‍යශීලී විය යුතුම වෙනවා. මොකද හේතුව දැන් ඔබ මං කියවන අර ඔබ කටයුතු කරන් යනවා, ඔබ මගේ දෙනතරලා වෙන කෙනෙක්ට ඒක කරන් යන්න දීලා ඔබ බලන් ඉන්න. අන්න එහෙනම් එහෙම තත්ත්වයන් තුළවත් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න ඔබ නම්‍යශීලී වෙන, නැත්නම් ඔවුන්ට කෑකෝ ගහලා ඒ දේ තුළ රණ්ඩු සරුව ඇති කරගත්තොත් ඔවුන්ටත් එපා වෙන. පොඩ්ඩක් හෝ වෙන කෙනෙක් ඇදයි අනුත් අනිත් අය මැත්තේ කොහෙත්ම විශ්වාසය තබලා ඔබේ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු කරන්න යන්න එපා. නමුත් පොඩ්ඩක් හෝ අනිත් අයගේ සහයක් ගන්න නම් පොඩ්ඩක් ඔබ නම්‍යශීලීව අනිත්තර තැහුම්කන් දීලා අනිත් අයගේ මතවලටත් ගරු කරලා කටයුතු කරන්න උත්සාහ කරන. මොකද ඔබ මේ අර තමන් හරි උසස් තමන් ගැන ලොකු අධිතක්සේරයක ඉන්න එක පැත්තකින් තවත් ඔබට හානියක් වෙනවා. ඉතින් මෙහෙමයි මේ හානිය අය අසුභ දේවල් යම් කිසි ආකාරයෙන් වැඩිපුර කියුණා කියලා සමහරු හිතයි නෑ. ඒ අසුභ දේවල් තියෙන 20% විතර. ඒ 20 තමයි මම වැඩිපුර උලුප්පල පෙන්නු. හේතුව සුභ 180ම රඳා පවතින්නේ අසුභ 120 වෙනස් කර ගැනීම තුළ තමයි. ඒ 180 තුළ නිකන් ඔහි යනවද නැත්නම් ඒ 80 100ක් කරගන්නවද කියන එක ඔබ තීරණය කරගත යුතුයි. ඒකෙන්ද ධනු ලග්නෙ මේට අතිශයම සුභ වසරක්. ඒ සුභ වෙයිම තවත් ඉදිරියට පවත්වාගෙන යන්න අර අසුභ ටික වැඩිපුර මං කිව්වේ එකයි වෙනස් කරගන්න. මොකද හේතුව ඒ දේවල් අහලා මට බැනර කමන්නේ නැහැ. නමුත් ඒ දේවල් ඔබේ ඔළුවේ තියෙද්දී පොඩ්ඩක් සමහර තැන්වලදී වැරදි වෙද්දී ඔබට පොඩ්ඩක් මං මාත් එක කේන්ති හරි දේවල් මතක් වීම තුළ ඔබ ඒ දේවල් හරි ගස්සවා ගනී කියන විශ්වාසය තියෙන නිසායි මම මේක පුන පුන ඔබට කිව්වේ. එහෙනම් ධනු ලග්නෙ මියන්ට වාසනාවන්ත කාලයක්, කාලෙකින් එළඹෙන ඔබගේ ඉදිරියට යන්න පුළුවන් කාලයක්, ඒ වගේම සුපකෝගේ ධන සම්පත් සැප සම්පත් ලැබෙන කාල සීමාවක්. ඒක අත් වාසනාව තියෙනවා. ඒක ඔබේ අතර ගන්න. ඔන්න ගහේ ගෙඩියක් හදිලා තියෙනවා. ඒක හොඳට ඉදිලා තියෙනවා. ඔයක නිවැරදි ලෙස අර ගල් ගහලා බිමට වට්ටගෙන චප්ප කරගන්න නැතුව කොහොම හරි බුද්ධි ඒ දේ ඔබේ අතර ගන්න. අතරරන් ඒක දේ කටර දාගන්න. නැත්තම් අර අතරගත දේ කටර දාගන්න පින නෑ කියන දේ ඔබටම පැහැදිලි වේවි. ඕකයි විය යුතු දේ. ඒත් එක්කම යන්න ඉදිරියට පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන කතා කළොත් මේ කාල සමය සීමා තුළ ඔන්න අර පහුගිය කාලයට වඩා නම් ඇත්තටම යහපත් කාලයක්. පවුලේ එකමුතුකම සමගිය ඔන්න තෘප්තිය සතුට පවතින කාල පරිච්ඡේදය. හැබැයි මේ තමන්ගේ පවුල ඇතුලේ යම්කිසි අතර සහයෝගය ගොඩනැගෙනවා, සතුට ගොඩනැගෙනවා, යම්කිසි අතර සැහැල්ලුවෙන් ජීවිත ගත කළත් ඔන්න විශේෂයෙන්ම ඥාති පාර්ශ්වයේ ඔබේ පිය පාර්ශ්වයේ ඥාතීන් සමග ගැටුම්කාරී තත්ත්වයන් ගැටලු මතු කරගන්න ඉඩකඩ පවතිනවා. මේ ඉඩකඩන් සම්බන්ධයෙන් කාරණා, යම්කිසි උරුමය සම්බන්ධයෙන් කාරණා, මූල්‍යමය යම්කිසි ආකාරයේ ප්‍රශ්න ඔන්න උද්ගත වෙනවා. ඒවත් එක්ක පොඩි පොඩි හිතමනාපකම් ඔන්න නෑදෑයන් සමග ඇති වුණත් අවසානයේදී ඔබට ඒ දේ තුළ ජයත් වෙනවා. ඔන්න මොන ආරවුල ආවත් අන්තිමට ඔබට වාසය වෙන අන්තිමින් තමයි ඒක විසදෙන්නේ. අන්න ඒක නිසා හැබැයි ඒ දේ තුළ ටිකක් හතුරෝ නිර්මාණය වෙන්න තරහකාරයෝ ළඟින් ඉන්න අය ටිකක් තරහ වෙන්න නම් හේතු කාරණා යදිනවා. ඔබට යම්කිසි ආකාරයෙන් ඒ දැන් ඒ දේවල් තුළ දැන් උරුමය සම්බන්ධයෙන් ඉඩකඩම් සම්බන්ධ ගැටලුවෙන් ඒ දේවල් ඔබට හිමිකම නීතියෙන් හෝ යම්කිසි ආකාරයෙන් අන්තිම මොහොතේ ඉබට ලැබුණත් අර අමනාපකම් දුරදිග යන්න ඉඩකඩ. සමහරකට සමහරු එළියට දෙන්නේ යමනාපකම මුලිච්චාට හිනා වෙලා හිත ඇතුලේ යමනාපකම් ඉදිරියට පවත් යන්න උත්සාහ කරනවා. එහෙනම් තමන්ගේ පෞලද ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සංසිමක් ඇද්දී ඔය නෑදෑයන් සමග විශේෂයෙන් පිය පාර්ශ්වය ඥාතීන් සමග ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඉතින් අර මුලින්ම මම කියවන ගේ දොර ඉඩකඩම් ලැබෙන කාලයක් කියලා අන්න ඒ දේ ඔන්න මේ උරුමයක් තුළ ලැබීම විශේෂයෙන්ම බලාපොරොත්තු විය හැකි. නමුත් තා පුංචි දෙයක් මම මුලින්ම කිව්ව යුතු දෙයක් අමතකනද මේ ධන සම්පත් ධන යෝග තියෙනවා කියලා ධනලාභය තියෙනවා කියලා කියනවා කිව්වන්. මේ ධනලාභ කිව්ව ගමන් සමහරු හිතන්නේ දොතරයි වාසනාතුලින් තමයි ධනලාභ ලැබෙන්නේ එකම මාර්ගය දොතරයි. ඉතින් සමහරකට බයිනවා පහුගිය මම මෙච්චර ගාණක් වැඩිපුර ලොතරැයි ගත්ත ඇදුන්නේ නැහැ ධනලාභ තියෙනවා කියන්නේ නැහැ. ධනලාභ එන එක දහසක් අතර මාර්ග දහසක් අතරින් එක මාර්ගය තමයි ලොතරැයි වාසනාව කියන්නේ. සමහරුට ධනලාභ ලැබෙනකොට ඒක ලොතරැයි වාසනාව වෙන්නේ නැතු වෙන්න පුළුවන්. මම කිව්වා වගේ ඔයන ඔය වගේ උරුම යම්කිසි ආකාර ලැබෙන්න තියෙන දේවල් නැත්තම් ඇත්තම රැකියා කරන ස්ථානයේ යම්කිසි දීමනාවක් ලැබෙනවා, බෝනස් එකක් ලැබෙනවා, මොකක් හෝ නැත්තම් ව්‍යාපාරික අවස්ථාවක් තුළ ඒක මැදිහත් වීම තුළ ඔබට යම්කිසි කොමිස් එකක් ලැබෙනවා. ඔය වගේ දේවලු ධනලාභ විය හැකි. ඔය වගේ තවත් කිව්වොත් මේ පැය ගණක් කියන්න පුළුවන් විදිහේ ඒ ධනලාභ ලැබෙන මාර්ග තියෙනවා. ඒක නිසා සමහරු ඔය වරද්දා ගන්න නිසා මම ඒක පොඩ්ඩක් කිව්වේ.
ධනලාභ කියන්නේ ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි කියන එක හොඳින් හිතේ තබාගෙන නැත්තම් අන්තිමට මට දෝෂාරෝපණය එල්ල කරන්න එපා. ඒ වගේම මේ කාලේ දරුවන් සම්බන්ධ කටයුතු තුළ ඔන්න යුහු සුළු වැඩ කරන සතුටින් වැඩ කරන දරුවන්ගේ සාර්ථකත්වය තුළ ඒ සාර්ථකත් උදෙසා වැඩ කරලා ඒ සාර්ථකත්වය ලැබිලා ඒ සාර්ථකත්වය තුළ සතුටු වෙන කාල පරිච්ඡේදයක් ඒ දේ තුළ නිහඬව සතුටු වෙන කාලයක් හිත තුළ යම්කිසි අභිමානයක් ආඩම්බරයක් දරුවන්ගේ දේවල් නිසා දරු ලග්න හිමියන්ට උරුම කියන කාලයක් විශේෂයෙන්ම ඔන්න දරු දැරියන්ගේ අදැම් කුඩා දරුදරු ඉන්නවගේ අධ්‍යාපන කටයුතු හෝ වේවා කුසලතා සම්බන්ධ කාරණා තුළ ඒ සාර්ථකත්වය දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම වැඩිවීරපත් වෙච්ච දරුදරු හිටිනවගේ විවාහය සම්බන්ධ කාරණා තුළ ඔවුන්ගේ උසස් අධ්‍යාපන සම්බන්ධ කාරණා තුළ මොකක් හෝ කාරණාවක් තුළ ඔන්න හිතට යම්කිසි ආකාරයේ සතුටක් සහනයක් වගේම නිදහසක් ලැබෙන කාල පරිච්ඡේදකේ නිදහස තුළ යම්කිසි අර මානසික තෘප්තියක් ඔබ අත් කරගන්න කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ දැන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණ වයසේ දරු ලග්න හිමියන් ඔන්න වාසනාවන්ත කාලයක් තිස්සේ මංගල යෝග ක්‍රියාත්මක වුණත් ඒවට තර්මතුට බාධා එල්ල වෙමින් තිබ්බා. ඒ වගේම අර ස්ථාවරත්වයක් තිබෙන්නේ බැඳීම් තුළ පීඩාකාරී තත්ත්වයන් වල පීඩා වින්දා ජීවිතේ එපා වෙන තැනට බැඳීම් අරන් ගියා පහු ගිය කාල සීමා තුළ ඔන්න ඒ තත්ත්වෙ මිදලා වාසනාවන්ත මංගල යෝග උදා වෙන කාල පරිච්ඡේදය විවාහයන් ස්ථීර වෙන විවාහයට යහපත් අය මුණගැහෙන බැඳීම් තහවුරු වෙන කාල පරිච්ඡේදය යහපත් අයගේ ඇසුර ලැබෙන කාල පරිච්ඡේදය අන්න ඒ දේ තුළ ඔන්න විවාහයන් ස්ථාර වෙලා ඔන්න දෙපැත්තෙන් කතා කරලා දින දාගෙන අන්න ඒ කටයුතු වලට ඔබ යම්කිසි ආකාරයක මේ කාල සීමා තුළ සම්බන්ධ වෙලා ඒ ඔබේ අරමුණ ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. වගේම ඔබ තුළ ආකර්ෂණීය භාවය වැඩිවීම හේතු කොටගෙන ආදර සම්බන්ධතා ගොඩනැගෙන කාල සීමාවක ආදර සම්බන්ධතා යහපත් ආදර සම්බන්ධතා වෙනවා. අන්න ඒක නිසා වෙම ප්‍රේම සම්බන්ධතා තුළත් අර විවාහ ජීවිතය ඇතුළත් වීමට තියෙන ඒ සතුටම අන්න ප්‍රේම සම්බන්ධතා තුළත් වෙනවා. මොකද හේතුව ඒ සම්බන්ධතා වැඩි වර්ධනය වෙනවා වගේම යහපත් අය ඒ සම්බන්ධතා සඳහා ඔබට මුණ ගැහෙන කාල පරිච්ඡේදය. අධ්‍යාපනය ගැන කතා කරලා මේ කාල සීමාව තුළ අධ්‍යාපනය අතිශයම සාර්ථක කාලයක්. ඒක නිසා ඔන්න දරු දරියන් කියන්නේ අර කියපු අර කම්මැලිකම උනන්දු නැතිකම පොඩ්ඩක් අඩු කරගන්න දුවේ පුතේ. මොකද හේතුව මේ කාලේ අධ්‍යාපනික වශයෙන් වගේම අධ්‍යාපනයේ බාහිර දේවල් කියන්නේ කලාව ක්‍රීඩාව සම්බන්ධ කාර්තා ඔබ තුළ තියෙන දක්ෂතාවය සම්බන්ධ කාරණා තුළ ඉතා යහපත් ජයග්‍රහණ අත්වෙන කාල පරිච්ඡේදය නිසා මේ වෙලාවේ උත්සාහයෙන් උනන්දුවෙන් උපරිමයෙන්ම කටයුතු කරන්න වග බලා ගන්න. මොකද හේතුව මේ කාල පරිච්ඡේදයේ ඔබට ලැබෙන ඒ පන්නරය තුළ ඔබ උත්සාහය උනන්දුවත් එක්කාසු කරගත්තොත් වාසනාවයි උත්සාහය උනන්දුව එකතු වීම තුළම ඉතාමත් ඔබට හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. තරඟ විභාගයෙන් ජයග්‍රහණයක් වෙනවා, ධර්ම වර්ධනය වෙනවා, ඔය අලුත් අලුත් විෂයන් ගැන හිතන්න, තාක්ෂණය ගැන හිතන්න වෙනවා. ඒ වගේම මේ කාලේ සැඟවිච්ච දේ ගැන, සංස්කෘතිය ගැන අන්න ඔය වගේ දේවල් ගැන හොයා යන්න, ගුප්ත විද්‍යාව ගැන හොයා යන්න මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක්. ඒ වගේ දේවල් තුළ දැනුම වගේම ඔබ තුළ යම්කිසි පරිණතභාවයක් වර්ධනය වීම තුළ ඔබ අන්න අතර කැපී පෙන චරිතයක් බඩපත් වෙන ඉඩකට පවතින. ඒ වගේම උසස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු හිටින උසස් අධ්‍යාපනය සඳහා ඔන්න පිවිසීමට ඔබට මාර්ගය විවර වෙනවා. වගේම උසස් අධ්‍යාපනය ඉන්න අයටත් යහපත් කාලයක්. ඔන්න ඒකෙත් එතනදිත් අලුත් විෂයන් ගැන ඉගෙන ගන්න, අලුත් දේ හොයන්න අත්හදා බලන්න. නැත්තම් දැන් මේ කරන් යන විෂයපතයක් තියෙද්දිම තවත් පැත්තක් ගැන ඔන්න අධ්‍යයනය කරන්න, ඒ පැත්තෙන් ඉදිරියට යන්න. සමහරක් කාලේ දැන් කරයි යන දේටත් වඩා ඔබේ ජීවිතයේ ඉදිරි ඉලක්කයට ඔබ මේ වෙනස් විදියට හිතන මේ තාක්ෂණීය පිළිබඳ තත්ත්වයන් අර මං කිව්වා වගේ මේ යම්කිසි සංස්කෘතිය අර යම්කිසි ආකාරයකින් දැන් අලුත් විදිහට හිතලා ඔන්න ඒ දේවල් තුළ ඉදිරියට යන්න හැකියාව පවතිනවා. සමහරක් කාලේ දැන් ඉගෙනගෙන යන විෂය සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතය අර ඉගෙන ගැනීම සඳහා පමණක් වෙලා අලුතෙන් ඉගෙන ගන්න දේ ඔබේ ජීවිතයේ ඉදිරිය වෘත්තීය සියල්ල තීරණයකට තත්ත්වයක් පත් වෙන එකට පත් නිසා අන්න උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න, අර තියෙන යම්කිසි අධිතක්සේරු අඩු කරගන්න, අනිත් අයට ඇහුම්කන් නොදෙන භාවය අඩු කරගත්තොත් ඔබට පුළුවන් මේ කාල පරිච්ඡේද ජීවිතේ පෙරළි කාල පරිච්ඡේදයක් කරන්න. සෞඛ්‍ය ගැන කතා කරමු. මේ කාල සීමා තුළ මහා ලොකු අසනීපකාරී තත්ත්වයන් ඇති නොවුණත් තික විටෙන් විට නිතර අසනීපකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ විශේෂ වශයෙන් පවතින. විශේෂයෙන් මේ කාලේ ඔබගේ යටිබඩ පහත බඩ ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙන ඉඩකඩ පවතින. විශේෂයෙන් බඩවැල් ආශ්‍රිතව, අක්මාව ආශ්‍රිතව පොඩි ගැටලුකාරී තත්ත්වයක්, ආමාශය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයක්, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන පුළුවන්. අර්සස් වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. සිරෝසිස් වගේ දේවල්, ඒක නිසා මත්පැන් බොන දරු ලග්න හිමියෝ ඉන්නවා ටිකක් ප්‍රවේශම් වෙන්න මේ කාලේ පාලනයක් ඇති කරගන්න. මොකද මේ දේවල් තුළ ටිකක්
අර මහා පරිමාණය අසරීප නැවුනත් ඒ වගේ තත්ත්වයන් තුළ පසු කාලින් හෝ ගැටලුවක් ඇති වෙන විදිහට ඒ ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසා, ඒ වගේම මුත්‍රා අඩස්සිය, වවගඩොල් මුත්‍රාසේ ඔය ගල් හට ගැනීම වගේ දේවල් වෙන්න පුළුවන්, මුත්‍රා රෝග ඇති වෙන්න පුළුවන් නිසා චුට්ටක් තත්ත්වයෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද මහා ලොකු රෝග කියන දේ නෙමෙයි නිදන්ගත අර ගොඩාක් කාලයක් පවතින රෝග අලුතෙන් ඇති වෙනවා කියන නෙමෙයි. කලින් ඒ වගේ රෝගී තත්ත්වයන් පැවතුනොත් අන්න ඒ අය ගොඩාක් ප්‍රවේශම් වෙන. මොකද ඒ රෝගී තත්ත්වයන් පොඩ උත්සන්න වෙන ඉඩකට පවතිනවා ඒ දේවල් තුළ. හැබැයි මේ අලුතෙන් ලොකු ලොකු රෝගී තත්ත්වයන් හැදෙනවා කියන එක නෙමෙයි. හැබැයි පොඩි පොඩි රෝගී තත්ත්වයන් නිතර හැදීම තුළ අර පොඩ ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසායි කියවුවේ. ඒක නිසා පොඩ්ඩක් පැහැදිලිවම තේරුම් ගන්න කටයුතු කරන්න. දනුලග්න හිමියා කීර්ති ගන්න එපා මාත් එක්ක, මම මේ හැමදේම කිව්වේ ඔබව ගොඩ ගන්න. මොකද දනුලග්න හිමියා කියන්නේ හරිම අර යම්කිසි ආකාරයකින් යහපත් විදිහේ මතදරන අදහස් දන්න අය, අර යම්කිසි පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා අන්න ඒ දේ වෙනස් කරන්න ඕන නිසායි මම ඔබට මෙහෙම කතා කරේ. ඒ නිසා කලබල වෙන්න එපා, ඔබට පුළුවන් මේ ගොඩ යන්න. අර මුලින්ම කිව්වා වගේ මේ හැම දේ තුළම තියෙන යහපත පමණක් ඔබේ ජීවිතය අරගෙන අයහපත බැහැර කරන්න මේ වීඩියෝ අවසාන කරන පිළියම් පිළිවෙත් ඔබට ඉවහල් වේවි. මොකද ඒ දේ තුළ ඔබ දැන් මේවා මේ පොදු පලාපල කතනයන් මොන දේ කිව්වත් මේ දරුණු ලග්න හිමි ඔක්කොටම මේ ලෝකේ ඉන්න මේ එකම විදියට වෙන්නේ. නමුත් මේ කියපු කාරණා අනිවාර්යෙන්ම අඩු වැඩි වශයෙන් එක්කෙනාට වෙනවා තමන්ගේ උපන් කේන්සරන් තුළ පිහිටීම එක්ක. සමහර කලාට දසාවල් වෙන්න පුළුවන්, අපලකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්, මොකක් හරි යහපත් යෝග තියෙන්න පුළුවන්. එහෙනම් සමහරට මේ කියනට සුබ වෙන්න පුළුවන්, සමහරට මේ කියනට අසුබ වෙන්න පුළුවන්. හැබැයි මොන දේ තිබ්බත් මේ වීඩියෝ අවසාන කියන පිළියම් පිළිත් ඔබට හැකි පරිදි ඒ කියන දේවල් හැමදේම කරන්න අවශ්‍ය නැහැ. ඔබට කරන්න පුළුවන් එකක් හරි හරියට කළොත් අන්න ඒ දේවල් තුළ ඔබට මේ කියන සුබඵල පමණක් අරගෙන අසුබ දේවල් බැහැර කරන්න හැකියාව ඇති වෙනවා. මොකද මේක මේ මැජික් එකක් නෙමෙයි. මේ හැම දේ තුළ දෙන මානසත් එක්ක ගනුදෙනුවක් එක්ක හැම අපලකාරී තත්ත්වයක්ම එන දේවල් වෙනස් කර ගැනීම මේ බලපෑම එක්ක. ඉතින් ඒක අනිවාර්යෙන් ප්‍රායෝගිකව ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් වල ඕනතරම් අය සාක්ෂි දාරලා තියෙක. ඒ නිසා ඔබ ඒ ජයග්‍රහණය ලබා ගන්න. මොකද වාසනාව උපරිමම තියෙන කාලය, හොඳ මාළවී කියන ඉතාමත්ම වටිනා කියන යෝගයක් තියෙන කාලයක්, ඒ දේ තුළ ආකර්ෂණය වැඩි වශයෙන් තියෙන කාලයක්. ඒ ආකර්ෂණය තුළ ඇතිවන දේ ඔබ තුළ උත්සාහ වන දුව තුළ තවත් වැඩි වර්ධනය කර ජීවිතේ කාලෙකට පස්සේ වසර 8කට විතර පස්සේ යහපත්ම කාලය උදා කරගන්න වග බලා ගන්න. දරු ලග්න හිමිනේ ඔබට පුළුවන්. බොහොමයක් දෙනා මේ පිළියම් පිළිවෙත් තුළ අර අවුරුදු නැකත්වල අර්බුදයත් එක්ක නිවැරදි නැකත්වල කොහොමද කරන්නේ චාරිත්‍රවාද කරන්නේ කියලා අහලා තිබ්බා. ඉතින් ඇත්තටම මම ඔබට මුලින්ම කිව්වා මේ උදෑසන කාලයේ 14 දා උදෑසන ඉරුදාවෙන් පස්සේ ඇති වෙන මේ තියෙන නැකත් ගැන ඔබේ සැලකිල්ල වැඩි කරගන්න රාත්‍රී නැකත් කරනට වඩා කියන එක. ඉතින් ඒක ඒ දේ තුළ ඔය පරීක්ෂණ කරද්දි ගොඩාක් ජ්‍යොතිෂවේදී ඒ නිවැරදි නැකත් දාලා තිබ්බා. ඒ අතරින් තුසිසෙන් සතරසිංහ මහත්තයාගේ නැකත්වත් ටික ගැන මම බැලුවාම ඒව අතිශයම අර බලය අතින් නැකත් බලය අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබ්බ නිසාවෙන්ම මම ඒ නැකත් එක ඔබට කියන්න. මේක මේ ටිකක් විශේෂත්වයක් තියෙනවා. මේක ඉරිදා උදෑසන හිරුදාවෙන් පස්සේ තමයි දෙන්නේ. ඉස්සරලාම අපි මේක වෙනස් වෙන නැකත් කියන එකෙන් අදහස් වෙන්නේ මේ සීරු නැකත් නෙමෙයි. ලිපගිනිමි ලැබීම, ආහාර අනුභවය, වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීම කියන නැකත් එක විතරයි වෙනස් වෙන්නේ. සූර්ය උදා වෙනවා අපේ ලංකාවට එදා උදෑසන 14 වෙනිදා ඉරිදා උදෑසන 6:03 6:05 අතර වගේ කාල සීමාව තුළ. ඉතින් මුලින්ම අපි අපේ සුපුරුදු දේ කරලා ඉන්න ඔබ ඒ කියන්නේ උදෑසන 6:03ට සූර්යෝදය වෙද්දී ඊට කලින් ඇහැරිලා සිරිසුදු වෙලා එහෙනම් ඉස්සල්ලාම මේ අලුත් අවුරුද්දේ අලුත් රාශියක සූර්ය උදා වෙන මොහොතේ ඔබ සූර්යදේව නමස්කාරය කරලා දන්නවා අපි නමස්කාර කරනවා කියන මහ දෙයක් නෙමෙයි. අපි අපිට දීපු හැම දෙයකටම අපිට දෙන හැම දෙයකට කෘතඥතාවය පාල කරලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් උච්චාරණය කරන්න කරලා ඔබ සිහි ගන්නන්ද ඔබගේ මේ වසරේ සැලසුම් ඊට කලින් ලියලා තියාගන්න වඩා හොඳයි. ඔබ මේ වසර තුළ විශේෂයෙන් මේ අප්‍රේල් 14 ඉඳලා 2024 2025 අප්‍රේල් 13 දක්වා ඔබ බලාපොරොත්තු වන දේවල් ඔබේ ජීවිතයේ ඉලක්කයන් ගැන හිතන්න, ඒවා කල්පනා කරන්න, ඔබ ඒ දේ ගැන වැඩිපුර හිතන්න, ඔන්න ඒ හිතලා ප්‍රාර්ථනා කරන්න. මේ ලෝකේ ජීවත් වෙන මේ සූර්යාලෝකයේ මත සූර්යාම තරඳී පවතින ලෝකයේ තුළ මට ඉදිරි වසර තුළ මේ මගේ සැලසුම් ක්‍රියාත්මක කරගන්න තියෙන බාධක දුරු වේවා. ඒකට සෞඛ්‍යමය තත්ත්වයන් වල බාධක වෙන්න පුළුවන්, ආර්ථිකමය පාඩු වෙන්න බාධක වෙන්න පුළුවන්, නැත්නම් රටේ තියෙන යම්කිසි දේශපාලන වාතාවරණ තුළ හෝ යම්කිසි ආකාරවලට වෙනසක් වෙන්න පුළුවන්, කාලගුණික දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්. ඔය කිසි දෙයකට මට මේ මගේ මේ වසර ඉලක්කය ළඟාවීමට බාධාව සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා
නැහැ ඊට පස්සේ සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් තමන්ගේට කියලා දෙයක් ප්‍රාර්ථනා කරද්දී ඒ අවසානයේ මට මෙන්ම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වෙන්ට නපුරු සත්තු වෙන්න පුළුවන් අහිංසක සත්තු වෙන්න පුළුවන් විශාල සත්තු විෂකෝර සත්තු ඔය කාටවත් ප්‍රශ්න නැහැ හැමෝටම මේ යහපතම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරලා අර විදිහට සියලු සත්වන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න උදෑසන 6:25ට දීපගින විමිලවීම කිරි ඉතිරි වීම සිද්ධ කරන්න. උදෑසන 6:25ට ඊට පස්සේ ඔන්න උදෑසන 7:41ට ආහාර අනුභවය සිද්ධ කරන්න. ඉරිදා දවසක් නිසා සාමාන්‍යයෙන් රතු කහ මිශ්‍රිත නැත්නම් අපි කියන රන්වන් පැහැය වගේම තඹ වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණ සැලසී කරන්න හොඳයි. මොකද රාත්‍රී නැකත් සිදු කරන විට නීලවන් නිල් පාට නැතිත් මේක සෙනසුරාදා කියලා දිනේ සලකන්නේ. සාමාන්‍ය ක්‍රමවේදය තුළ දවසක් අපේ සිංහ දවසක් උදාන රෑ 12 ඉඳන් 12 වෙනකන් වුණාට මේ නිවැරදි ක්‍රමයේ තුළ සිංහල ක්‍රමයේ තුළ අද දින සූර්ය උදා වෙනදා ඊළඟ දවස් සූර්ය උදා දක්වා තමයි දවස සලකන්නේ. ඒක නිසා අපි ඉරිදා දවසේ උදෑසන 6න් පස්සේ කටයුතු කරද්දි ඒ කියවප වර්ණ කහ රතු මිශ්‍ර රන්වන් පැහැය තඹ පැහැය වස්ත්‍රාභරණ සැරසිලා ඒ දේවල් කරන්න කායිකවත් අර යම් කිසි ආකාරයෙන් විවාදයක්වත් ඒ කිසි දෙයක් කරන්න මම මේ උත්සාහ කරන්නේ. මම මේ සියලු නැකත් ගැන බැලද්දි මේක ඉතාමත් විශිෂ්ට නැකතක්. මේ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න කොහොම කළත් කොයි විදිහට කරත් ඔබට ඔබේ අදිෂ්ඨාන ශීලීත්වය තුළ ඉදිරියට යෑම අනිවාර්යෙන් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔන්න ඉතා සුවිශේෂී වෙලාවක් ගැන අපිට කියන්නේ ඔබ මේ විශේෂයෙන්ම අලුත් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් හිටියනම් ඔන්න විශේෂ වශයෙන්ම අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට පුළුවන් රාවයේ වැඩ ඇල්ලන කටයුතු ගනුදෙනු කරන කටයුතුත් ඒ වෙලාවට යොදා ගන්නව නම් හොඳයි. මොකද හේතුව ආහාර අනුභවය කරපෝගාම මේ අපිට ගනුදෙනු කරන්න වැඩ ඇල්ලන වෙලාව නැහැ නේ. ඒ නිසා 7:41ට ආහාර අනුභව කරලා ඔන්න වැඩ ඇල්ලන එකත් ඔන්න 9:29ට කරා නම් උදේ හොඳයි. ඒ වගේම ඔබ අලුතෙන් මොකක් හරි කාර්යයක් ආරම්භ කරන්න මොකක් හෝ දෙයක් කරන්න නැත්නම් තිබිච්ච වැඩ කටයුත්තක් නව මූණුවරකින් හරි ආයෙ පටන් ගන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් හෝ වේවා ඔබේ කටයුත්තක් ඕනෑම විදිහ දෙයක් ආරම්භ කරන අතිශයම සුබ බලවත් නැකතක් තමයි මේ අප්‍රේල් මාසේ 2024 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29 ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ සුබ මේ විදිහට ඒ ආරම්භ ගන්න මේ හැම නැකතම දකුණු දිශාව බලා තමා සිද්ධ කරන රන්වන් පැහැයෙන් සැරසිලා දකුණු දිශාව බලා ඒ ඔබේ කටයුතු කරන්න මේ දේ තුළ ඉතාමත්ම ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. ඒ වගේම නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී තුසිදෙන් සතරසිංහ මහතාට මෙන්න එකත් තෝරා බේරා දුන්නට. ඒ වගේම මේ කාලපරිච්ඡේදයේ විශේෂයෙන්ම දැන් මේ මාර්තු මාසේ නම් කාලපරිච්ඡේදයේ බහුතරයක් දෙනා ටිකක් මානසිකව චිත්ත පීඩාකාරීව යන කාලයක් මේ උෂ්ණ එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම නිතර ගොඩාක් අය කියන කාරණා තමයි පැටලිසාගත්තේ තියෙන මනස. ඒ නිසා මේ හැමදේටම ඔබේ මනස ශක්තිමත් කර ගැනීම අතිශයින් වැදගත්. මම හැමදාම කියන පිළියම් පිළියොත් මම විශේෂයෙන්ම නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ දන්නාය දන්නවා. දැන් අලුතෙන් අහන අය ඉන්නවනේ පොඩ්ඩක් මගේ කලින් ඔය මාසේ පලාපලේ හැර වීඩියෝවක් අහන්න. තව දැන් මේ 2024 උදාවේදී ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ අගදාපු වීඩියෝලත් ඒ විශේෂිතව පිළියම් පිළිවෙත් තියෙන ටික අහන්න අනිවාර්යෙන් ඒවා ඒ නිවැරදිව කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වසරේ සුවිශේෂීම ග්‍රහ මාරුවක් කියන්නේ මේ වසරේ ප්‍රබලතම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා මේ ලැබෙන මේ මාසේ මුල. ඒ කියන්නේ මේ මාසේ පළවෙනිදාම වෙනවා ගුරු මාරුව. ඉතින් ගුරු මාරුව සම්බන්ධ විශේෂ වීඩියෝ මම ලෑස්ති කරනවා. ඒකේ මම ඉතාමත්ම විශේෂිතව පිළියම් පිළිවෙත් මාලාවක් ගේන්න උත්සාහ කරනවා. ඒ දේ උත්සාහ කරන්න. ඒ වගේම අර වර්ණ ගැන මම මාසේ පලාපල වල කිව්වා නිවැරදි වර්ණ නිතර ආයස ගැටෙන තැන්වල තියාගන්න කියලා. ඒ වර්ණ ටික මම ඉක්මනින් මතක් කරන්න. රෝස තැඹිලි කොළ තදදම් සහ කහ. රෝස තැඹිලි කොළ තදදම් කහ. රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට සහ කහ පාට නිතර ඔබ ගැවසන ඔබේ වැඩ කරන තැන ඉස්සරහා කියන ඔබේ මේසේ ඉස්සරහා නැත්තම් උදෑසන නවදි වෙද්දී ඉස්සල්ලාම පේන බිත්තියේ ඔබේ මුදල් පසුම්බේ වාහනේ පේන තැනක ඔන්න ඔය වර්ණයන් ටික නිවැරදිව ඒ ප්‍රින්ට් කරලා හරි ස්ටිකර් හරි ඕනම් විදිහකට පේන්න සලස්සන ගෙදර තීන්ත ආලේප කරන්න දෙ මෙහෙම හැම විශේෂයෙන්ම කරන්න බෑනේ. එහෙම අලුතෙන් ආලේප කරන අය ඉන්නවනම් මේ වර්ණ කරෙහි වැඩිපුර අවධානය යොමු කරගෙන ඒ தත්ත්වය කරන්න. මොකද ඒ දේ තුළ ගොඩාක් දේවල් ඔබේ වෙනස් වෙයි. ජීවිතයේ තියෙන අර මේ තියෙන අර මනස තුළ තියෙන ව්‍යාකූලත්වය වගේම අසනීප දිනන සෞඛ්‍යමය ගැටලු ඒ වගේම තමන්ට තියෙන ආත්ම විශ්වාසය අඩු වීම තමන්ගේ කටයුතු වල බාධා වීම මූල්‍යමය වශයෙන්
පසුබෑම් ඒ හැම දේම නෑ මේ දේ තුළ අර මේක ඇවිල්ලා වන්න මේ විද්‍යාත්මක තත්ත්වයක් තුළ ඔබේ ඕරාව බලවත් කිරීම තුළ ඔබේ ජීවිත ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. එනිසා අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහම කරන්න උත්සාහ කරන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ අභිසම්බිධාන පිරිත නිතර ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න පුරුද්දක් කරගන්න. මේ කාලේ මේ වසර විශේෂයෙන්ම අභිසම්බිධාන පිරිත ඔබේ අර පිරිත් එකතුවට උදෑසන අහන හැමදාම කියන සූර පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, ඡන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන ඒ ඔයා ඔබලා අහන්නේ උදේ නැගිට ගාමයි රාත්‍රී නිදර පෙර අනේ පිරිත් ටිකට මේකත් එකතු කරගන්න. ඒ දේ තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ඉදිරි ගමනට මනාරුකුලක් වේවි. හැමදාම කියනවා කිතුනුවෙක් වෙන්න පුළුවන්, ඔබ හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන්, බෞද්ධයෙක් වෙන්න පුළුවන්. මේ පිරිත් කියන්නේ කිසිම ආගමක දහමකට අයිති වෙච්ච දෙයක් නෙමෙයි. මේ දේ තුළ තින්නේ තනිකරම ශබ්ද විද්‍යාව තුළ අපේ මානසිකත්වය ගොඩනගා ගැනීම වගේම අපේ ඕරා බලවත් කර ගැනීම. නිසා බය නැතුව ඒ දේවල් වෙන්න කොහෙත්ම ඒ දේවල් තුළ ඔබ ඔබේ ආගමට අසාධාරණයක්වත් යම්කිසි ආකාරයකින් වෙනස්කමක්වත් සිදු කරන්නේ නැහැ. ඒකින්ද බය වෙන්න එපා. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. අපි සුපුරුදු දේ අර මාසෙ එක දවසක් නිරාහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දෙන විදිහ අන්න ඒ දේ අනිවාර්යයෙන්ම උත්සාහ ගන්න. නිරාහාරව ඉඳලා දෙන්න පුළුවන් එකේ වටිනාකමක් වෙනවා. මොකද ඒක ඒ දේ තුළ අපිට නිරාහාරව සිටීම තුළ ඒ බඩගින්නේ වේදනාව දැනෙනවා. ඒද බඩගින්නේ නිතර ඉන්න කෙනෙක්ගේ ඒ වේදනාව නිවලා අපි ඒ බඩගින ඉන්න දේ තුළ අර කුසල් ශක්තිය දන් දීම තුළ තියෙනවා වගේම අපේ ජීවිත තුළ තියෙන අකුසල් කර්ම යටපත් වෙන්න ඔබ ඒ වේදනාව දරා ගැනීම වැදගත් වෙනවා. ඔකට මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඕක අර්ථද දක්වන්න ගියොත් පැයක් කියන්න පුළුවන්. නමුත් ඔබට මම සරලව කියලා දුන්නේ ඒක අනිවාර්යයෙන්ම මාසෙක සැරයක් සිකුරාදා දවස් වෙනවනම් වඩා හොඳයි. ඒ මාසෙක දවසක් හොඳටම ප්‍රමාණවත් දවල් ආහාර වේල නිරාහාර වෙන්නවනම් උදෑසන 10 11 වගේ වුණාට පස්සේ ආහාර ගන්නක නවත්තලා ඔන්න ඔබේ ආහාරවල ඔබ කැමති මා කැම එක තියනවනම් වඩා හොඳයි. මොකද ඔබට එතකොට දරා ගැනීම තවත් හොඳයි. උදෑසන يعني 11 ඉඳලා හවස 4-5 වෙනකම් ඔබ වතුර විතරක් බීලා ඉඳ අර ආහාර වේල දෙන්න. අවාසනීපාය අමාරුවෙන් ඉන්න අය කුඩා දරුවෝ කරන්න යන්න එපා. හැකි අය නිරෝගී අය ඒ දේ කරන්න. මොකද වේලක් නිරාහාර හිටියා කියලා ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඒ දේ තුළ තියෙන ඔබ ගන්න ඔබට ජීවිතේට ලං වෙන ඒ ධනාත්මක බලය ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒ තරම්ම ප්‍රබලයි, බලගතුයි. කරලා බලන්න කීප වතාවක් කරද්දි මාස දෙකක් ඇද ඔබේ ජීවිතේ අර කෙමින් කෙමින් සියලු දේ අනිත් පැත්ත හැරෙන්න ඔබට දැනෙවි. මේක අර වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නම් නෙමෙයි. ඒ ශනික ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. හැබැයි මේවා ස්ථීර ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ නිසා ඒ දේවල් හොඳ කල්පනාකාරීව කරන්න උත්සාහ කරන්න. කිතුණු කතෝලික අය හැමදාම උත්සාහ කරන්න අඩුම ශුද්ධෝ ජපමාල පන්තියක්වත් උච්චාරණය කරන්න. අනිවාර්යෙන් බ්‍රහස්පතින්ද රාත්‍රී 11:00 ශුද්ධෝ පැය පවත්තන්න ඉදාර පුළුවන් එක්වරු ශීලිය රැකලා මස් මාංශ වලින් තොර වෙලා. ඒ වගේම මේ වසරේ විශේෂයෙන්ම ඔබ සෙබස්තියන් මුනිතුමාට මහා සන්තියාග මුනිතුමාට බාරහාර වෙන්න උත්සාහ කරන්න. ප්‍රශ්න ගැටළු වැඩි නම් මේ වෙලාවේ ඒ දේ තුළ ජීවිතයේ යම්කිසි සැනසීමක් ළඟා කරගන්න, වැඩිහත්කමක්ම ලබා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම හැම වෙලේම අසරණ දරුවෝ, අසරණ අය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන, විශේෂයෙන් මේ කාලේ හැකිනම් ඔය ආහාර පාන, වියලි ආහාර පාන ඔය අසරණ පවුලකට ලබා දෙන්න, අධ්‍යාපනය හදන ළමයින්ට උදව් කරන්න, ඒ දේවල් කරන්න හැකිනම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ හැම දේ තුළම මේ වසර ඔබට ජීවිතේ ජයග්‍රහයි වසරක් කරගන්න හැකියාව පවතිනවා. කිසිසේත්ම කලබල වෙන්න එපා. මේ කාල පරිච්ඡේදය තුළ ඔය හැමදේම වෙනස් කරන්න මේ සුළු පිළියම් පිළියෙත් වලට පුළුවන්. ඔබ සමහර විට හිතයි මේ වගේ දේවල් මොනවා කරලා වැඩක් තියෙනවද? ටිකක් සමහරු කැමතිනේ ඔය මේ වගේ පහසු දේවල් නෙමෙයි මහා දේවල් කියලා ලොකු වීදන් යන වැඩ කරලා අනේ ඒ වගේ ජීවිතේ සැනසීම ළඟා කරගන්න. නෑ, ඒ කිසිම දෙයකින් නොලැබෙන සැනසීම මේ කියන පොඩි දේ තුළ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් භාවනාව සිද්ධ කරන්න, භාවනාව සිදු කරන ආකාරය මම පහුගිය වීඩියෝ වල කියලා ඇති. සරලවම කිව්වොත් ඔබ ඉන්න තැන ඕනම තැනක් වෙන්න පුළුවන්. පන්සලක්, බෝධියක්, තමන්ගේ ආගම දහමට අනුව ඒ ආගමක ස්ථානයක් වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර වෙන්න පුළුවන්, ගෙදර කාමරයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ විදේශ ගතලාදී ඔය නැවතිලා ඉන්න කාමරයක් වෙන්න පුළුවන්. ඔය ඕනම තැනකේ භාවනාව කරන්න පුළුවන්. හරිම සරලයි මම කියන්නම්. අදාහන අයටත් විශේෂයෙන් දැනගන්නත් එක්ක ඔබ ඉස්සල්ලාම ඒ අවට හොඳට පිරිසුදු කරලා ප්‍රියජනක විදියට අස්පස් කරලා හොඳ සෞම්‍ය සුවඳක් දැනෙන විදියට මොකක් හරි ලෑස්ති කරන ඔබ එක තැනක ඉඳගෙන S2 වහගන්න. S2 වහගෙන ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබේ ජීවිතයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැටලු යහපත් දේ ඔබට මේ වෙලාවේ වැඩියෙන්ම ඔළුවට දැනෙන දේවල් ටික හිතන්න. ඒ හිතන්න ඇති තරම් හිතන්න. හිතන් හිතන් යද්දී ඔබට ඒ මහා බරපතල ප්‍රශ්නයක් වුණත් ටිකක් අමුතු විදිහට ඒ දේ යටපත් වෙන තත්ත්වයක් මනසට නොදැනෙන තත්ත්වයක් එනවා. අන්න ඒ තත්ත්වේ නිකන් ඉඳලා ඔබ ඊට පස්සේ
අවටෙන් එහෙන ශබ්ද ගැන අවටින් දැනෙන ගඳ සුවඳ හෝ වේවා ඒ හැම දේ ගැනම අවධානය යොමු කරන්න. ඒවත් හොඳට අහන් ඉද්දි වෙලාවක් යනවා ඔබට ඒ දේවල් ඇහෙන්නේ දැනෙන්නේ නැති විදිහට. අර ඒ දේවල් ඔබට මනසට හුරු වෙන තත්වයක්. අන්න ඊට පස්සේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න තැන ගැන හිතන්න. ඒ දේ ගැන හිතන් ඉද්දි හමුතු හිස් බවක් ඔබට පොඩි වෙලාවක දැනෙවි. අන්න ඒ වෙලාවට ඔබ මේ කියන විදිහට ඇස් දෙක වහගෙන සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාව ප්‍රාර්ථනා. ඕක දවස් කීපයක් කරන් යද්දී ඔබේ ජීවිතේ ගොඩාක් තියෙන ප්‍රශ්න ගැටලු ටික ටික මැකෙන හැටි ඔබට තේරෙයි. ඔබ තුළ ප්‍රියමනාප භාවයක්, ආකර්ෂණීය භාවයක් ඒවි. ඒ වගේම ඔබ තුළ අර ඔබ කිසිම දෙයකට සැලෙන්නේ නැති භාවයක්, එඩිතර භාවයක් ඒවි. කරන කියන වරදින හැම දෙයක්ම හරියාවි. අන්න ඒක නිසා ඒ දේ අනිවාර්යයෙන්ම ඔබ හිතට අරන් කටයුතු කරන්න ඔබට මේ වසර ජයග්‍රාහී වසරක් කරගන්න පුළුවන්. මේ වසර ඇත්තටම සාපේක්ෂගත ශ්‍රී ලංකා ජීවත් වෙන අයට ජීවිතයේ ඒ කියන්නේ යම් කිසි යහපතක් අර පහුගිය කාල සීමා තුළ පීඩාකාරී තත්ත්වෙන් මිදිලා එකපාර ඔක්කොම නෙමෙයි පියවරෙන් පියවර නැගිහිටින්න පුළුවන් හැකියාව පවතින කාලය. කියන්නේ මේ 2024 හරි තීරණාත්මක වසර. මේන් පස්සේ අපේ රට තුළ යම් කිසි ආකාර තිබිච්ච පසුබෑම තරමද්දට වසරෙන් වසර පියවරෙන් පියවර කාලයක් එක්ක මගහැරලා යාවි. එහෙනම් ඒ දේ එක්ක මේ සුබ අත් වෙලා තියෙන බහුතරයක් දෙනාට ඒ උපරිමෙන්ම ගන්න උත්සාහ කරන්න. අසුබ තිබ්බ කියලා බයන්න එපා. මේ පිළියම් පිළියොන් නිරදේ කරන්න ඔබට ඒ දේ තුළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් උදා වූ මේ නව වසර ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, නිරෝගී භාවයෙන් යුතුව ඉන්න සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.